මං කලාකරුවෙක් කියලා කියන්න මං කැමති. ඒත් මං කලාවෙන් හම්බ කරගත්තු දෙයක් නැහැ. ලැබිච්ච අපහාස විවේචන ලැබුණම ඒ වගේම මේ වෙනකම් මං කලාකරුවෙක් විදිහට ජීවත් වුණා නම් මට කියන්න වෙන වෙනත් කතාවක්. ඒක බෙහෙවින්ම අනුවේදනීය වෙන්නත් බැරි නේ. මගේ පොත් ඒ කාලේ විචාරකයෝ බොහොම අධික විවේචනය කරනවා. ඇත්ත වශයෙන්ම ඔවුන් මාව ගණන් ගත්තේ අලුත් කාලේ ලේඛකයෙක් විදිහට. මට ඕනේ මේ පාඨකයාට සැහැල්ලු වින්දනයක් ලබා දෙන සරල නව කතා ඉදිරිපත් කරන්න ලයිට් රීඩින්. ඉතින් මම මේ කතා ලිව්වේ විචාරය කරන්නවත් පාසල් පොත් විදිහට අනුමත කරගන්නවත් නෙමෙයි. කෙටි කාලයක් තුල ඒ කියන්නේ පස්සකක යන ගමන් කෝච්චියක යන ගමන් විවේක කාලවලදී කියවල හුදු විනෝදයක් ලබා දෙන්නයි මම පොත් ලිව්වේ. ඒ පොත් වලින් මම තරුණ පාඨක හදවත් වලට ඕනෑමටත් වඩා සමීප වුණා. 70 මුලක් වෙනකම් මම මේ විදිහේ පොත් ලිව්වා. පස්සකට නවත්තන්න උනේ මුද්‍රණ වියදම් එන්න එන්න ඉහළ ගියාම. සම්භාව්‍ය සාහිත්‍ය කෘති අගය කරන ඒ වගේම දැන් රටේ ඉහළ තැන්වල ඉන්න බුද්ධිමත් ගිරිස් වැඩි දෙනෙක් මගේ පොත් කියවලා තියෙනවා ඒක. ඒ නිසා මගේ ලේඛන කලාව ගැන මම තෘප්තිමත් වෙනවා ආඩම්බර වෙනවා. කවුරු මොනවා කිව්වත් මම මගේ පොත් මාර්ගයෙන් සමාජයට විස බීජ ඇතුල් කරේ නැහැ. තරුණති දූෂණය කරලා දැම්මේ නැහැ. ඒ කාලේ රාජජනක චිත්‍රපට මාරක නවකතා 100ක් ගාව ඉංග්‍රීසි මාර්ගයෙන්. ඩෙනිස් රොබින්ස් ඇඩ්ලි චේස් වැන්නෝන්ගේ නවකතා ඉංග්‍රීසි පාඨකයන්ට පමණක් සීමා වුණා. ඉංග්‍රීසි නොදන්න වැඩි දෙනා ඉංග්‍රීසි පිටුර බලා උඩින් පල්ලෙන් යන්තම් තේරුම් ගන්නවා. මට ඕන වුණා සිංහල මාධ්‍ය රාජජනක මාරක කතා සාහිත්‍යය බිහි කරන්න. මම මුලින්ම ඉංග්‍රීසි පිටුරේ බලනවා. ඊට පස්සේ ඒ චිත්‍රපට කතාව ඇතුළත් පොතකොළ පොත්වලින් ඉල්ලට ගන්නවා. ඒ අරගෙන ඒක කියවලයි සිංහලෙන් නගනවා. මම ලියපු හැම මාරක කතාවක් ප්‍රේම කතාවල පසුබිමින් ඉන්නේ ඩෙනිස් රොබින්ස් සෝ ඇලි ටේ. ඔහුගේ පොත් පරිශීලනයෙන් තොරව මාරක කතා සාහිත්‍ය නිර්මාණය කිරීමට මට අපහසු වෙන්න ඉඩ තිබුණා. මගේ පොත්වල කිල ඉදාමත් අඩු වැඩික ප්‍රමාණයක් 75. ඉතින් අඩුම මිලකට දෙනකොටයි ඒවා සුරුට්ටු කඩවල විකුණන්න දෙල්ල තියෙනකොටයි විචාරකයෝ ඒ පොත් ඉතාම පහත් මට්ටමකින් දාලා සැලකුවා. ඒ වුණත් ඒවා ඉංග්‍රීසි පොත් ඉහළ මධ්‍යම පන්තියේ රුපියල් 20-30 ගණන් ගෙවලා කියුවා. මගේ පොත් වලින් සමාජය විනාශ කරන විස බීජ පැතිරෙවයි කියලා විචාරකයෝ දොස් නගනවා නම් ඉංග්‍රීසි චිත්‍රපට කතා පොත් වලින් එහෙම දෙයක් වුණේ නැහැ කියලා දේයයි කියන්නේ. නමුත් දැන් මගේ එකම පොතක්වත් බේතකටවත් හොයාගන්නේ නැහැ. ඒත් චේස් රොබින්ස් වගේ අයගේ පොත් රුපියල් 100 ගණන් මිලටත් දැන් අලෙවි වෙනවා. විවුර්ත වෙනවා. ඒවා කියවන්නේ පාඨකයෝ විතරයි. ඒ නිසා මගේ ලේඛන කලාවේ සමාජයෙන් රටට අපමණ වේමුවක් තරම්වත් හානියක් වුණේ නැහැ කියලා මම ආඩම්බරයෙන් කියනවා. මාරක කතා ලේඛකයෙකු විදිහට මට ඒකෙන සතුටුයි. සක්නවා ඔබේ ලේඛන කලාවට යොමු වුණේ කොහොමද? විචාරකයන් ඔබ විවේචනය කරන්න නිහඬ වුණේ. පිළිතුර මද සිනහවක. 1955 දී මම මුලින්ම විදීතරය කියලා සංගරාව පාසල් යන කාලේ දේශීය සිනමාවක අවශ්‍යතාවය පිළිබඳ දැඩි සටනක් කළා. ඒ මාර්ගයෙන් ඊට පස්සේ ලියෝ තෝල්ස්තෝයිගේ යුද්ධය හා සාමය සිංහලට පරිවර්තනය කළා. ඒ කටයුත්තට අවුරුදු දෙකක් ගියා. එකක් අරන් දිවයිනේ සුප්‍රසිද්ධ ප්‍රකාශන සමාගම කීපයකට ගියා. කීර්ති නාමයක් නොදෙවීම නිසා හැම දිනෙකම කරදරයි. පස්සේ ඒක පත්තකට දාලා ගන්ධ රෝහල්මන කියලා මගේ පුරුදුන් මාර්ගාව කතාවෙලි දැක්ුණාට පස්සේ ඉංග්‍රීසි චිත්‍රපටවල ජේම්ස් බොන්ඩ් චරිතයේ ජේමිස් බණ්ඩ 019 මගින් සිංහලෙන් නගලා මම පාඨකයන්ට වෙනත් කතා පොත් පෙළක් හඳුන්වනවා. ඉංග්‍රීසි ජේම්ස් බොන්ඩ් චරිතයේ වීනා විකාශනය වුණේ කොමියුනිස්ට්වාදයේ විරුද්ධව සටන් කරන වීදියේ විදියට. ඒත් මම මේ චරිතයේ CIA සංවිධානය ඇමරිකන් රහස්‍ය සේවයට විරුද්ධව සටන් කරන වීර චරිතයක් බවට පරිවර්තනය කළා. මේ යටතේ 100කට වඩා තිබුණා. හැම පොතකටම ඇතුළු වුණේ එකම දර්ශනය වුණේ ත්‍රිල්වාදය. එතකොට මගේ රහත් පරීක්ෂක කතාවල ඩිකී විරගොන් අයුක්තියට අසාධාරණයව සටන් කරන වීරයෙක්. ඔහු සමාජ විරෝධී ක්‍රියා භීෂණයේ නිලධාරව කරනවා පමණයි. ඔහු හිස නමන්නේ ත්‍රාසයේ භීතිය කුතුහලය මේ පොත්වලට එක පදමට ඇතුළත් වෙනවා. මෙතෙන්ට අවශ්‍ය බණ දහම් නෙමෙයි කතාවට සුදු පරිතරය නිර්මාණය කිරීම. ඩිකී වීරසෝන් නෙමෙයි රහස් පරීක්ෂකවරයා සමාජ ශාලාවකට යන සමාජ විරෝධී පිළිගන. එහෙම යනකොට ඔහු කඩවතම් දෙස අඳිනවා, පළ දිනවා, පිස්තෝලයක් අවා ඇතුළ සංගවා ගන්නවා. සමාජ ශාලාවලට ගිහි විනෝද වෙනවා. සමාජයට කාන්තාවන් සමග සම්බන්ධතා පවත්වනවා. අස්සේ අවශ්‍ය පුද්ගලයන් සමග සටන් කරලා මෙල්ල කරනවා. ප්‍රසිද්ධ ධාමරිකයන්ගේ චරිත පවා ව්‍යාජ නම් වලින් මේ පොත්වලට ඇතුළත් කරලා දිනවා. රෙගියුලා චරිතයේ අර්ථකම් පොත් කියලාම ලියුවා. මේ පොත් කියවන්නේ පෙර පාඨකයාගේ මනසට ප්‍රීතිය, ත්‍රාසය, කුතුහලය ඇතුළු කරනවා. ව්‍යාජ අනතුරුමෙන් හැඟවීම මගින් මෙන්න පූර්ව නිගමනයකට පාඨකයා පත් කරන හන්දා කියවගෙන යනකොට කොළයක් බිමට වැටෙන සද්දයක් බය වෙනවා. රෙගියුලාව දාන්නේ එතකොට කොළඹ අනත්ත පාළු බාරවල් බවුල්ලු තොහොන් ගෙවල් වැස්ස ආදී සූක්ෂම විදිහට යොදා ගන්න. මෙහිදී රාසේ බීතියේ පාඨකයාගේ මනස තුළට ඉතාම ධර්ම විදිහට කරාවි. උපාදානකාරණේ මේ ඒ කාලේ තිබ්බ හැම සාහිත්‍ය උත්සවයකදී මටත් නොවරදීම හැරවිම් පදල් ලැබෙනවා. මමත් ඒවට නොවරදවාම යනවා. පුත්
උත්සවයේ ආරම්භයේ ඩීමන් ආනන්දගේ 75 නවකතාවලට ප්‍රහාරය එල්ල කරගෙන ඒ ඩීමන් ආනන්ද කියන පුද්ගලයා එතන ඉන්න බව කවුරුත් දන්නේ නැහැ අඳුනන්නේ නැහැ ඔක්කොම කතාවල ඉන්නේ ඩීමන් ආනන්ද ඒ කතා ඉවරුනහම කවුරුත් එක්ක ඉඳි වෙලා මමත් අක්කුඩි ගහලා එනවා ඒ විචාරකයාට මම අභියෝග කෙරුවා මේ කඳුළු කාගෙද නැමෙත් පොතේ ඒක කියුනේ රූපත් බවුල ජීවත් වෙන දරණ අප්‍රතිහෙද බෑ ඒත් ඒකේ සාහිත්‍යමයගෙන මට කටයුතු කරන්න බෑ මෙතුමාගේ පොත් නැතිවීම සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් අදටත් තියෙනවා. ඔහු මේකදී පැහැදිලි පිළිතුරක් දෙනවා. මේ ලංකාවේ රාජ්‍ය ලේකණාගාරයේ පොත් නැති ඉස්සර රාජ්‍ය ලේකණාගාරයේ තිබුණේ නුවරඑළිය. එහි ඉඳන් කොළඹ අලු ගොඩනැගිල්ලට මාරු කරා. ඒ වෙලාවේ මගේ පොත් වැඩි හරියක් ඒකේ තිබුණා. ඒ පොත් කොළඹට එවනකොට ඒවා පටවන කම්කරු මුළු පොත් ඔගේ මුරගම් කරගෙන තිබුණා. මොහොතකටවත් නෙමෙයි ගියවන්නේ. ඉතින් පරම්පරා ගැන ආරක්ෂා කරන්නද ගිනියන්දයි කියන දේවල් ගැන ඒ අතිරුමක් නැති නිසා හිම කරලා තියෙනවා. දැන් රාජ්‍ය ලේකණාගාරයේ මල් ලියුම් පොත් නැහැ. බාගිතේ මනෝහර අපි මේ විද්වත් කතිකාවට පරිසමාප්තියට පත් කරනවා ඔබ කියපු ඒ සම්මාදී. ඒ පරිසමාප්තිය කියලා කියන්නේ අවසන් කියන කතාවක් නෙවෙයි. මගේ එකක් උසකට කතාවක්. දැන් ඩීමන් ආනන්දම කතා කරමු. ඔහුගේ. හොඳයි. දැන් මම හිතනවා අපි මෙවිසෙනවා ඒ නිර්වාදයන් වලින් මතු කරපු විදිහට අපි සභාවෙන් මතු වුණු විදිහට මේ සභාවත් සමග මේ සංවාදය ඉදිරියට ගෙනියන්න. හොඳයි. බොහොම ස්තුතියි.